පුරා ඇහෙන සියාන්ට ගුවන් විදුලිය ඔබට දෙන්න කරන උත්තර භාරතීය සප්ත සුර අතරේ ඇහුණ මధుරමය හද ගැස්ම ආරාධනා මතු කීමේ ඇසිය අයිබෝවන් නාදරණීය හිතවතුනි හිතවතියනි, අද අලුත් දවසක් අලුත් මාසයක් පටන් ගත්තා. 2018 පෙබරවාරි මාසේ පළවෙනිදා අද බ්‍රහස්පතින්දා අපි සෙනෙහසින් මුණ ගැහෙනවා. හැම බ්‍රහස්පතින්දා දවසකම වගේ අද විශේෂයි. මේ 2018 වසරේ දෙවෙනි මාසය ආරම්භ වුණු දවස. ඉතින් මාසයක්ම ගෙවුණනේ, ජනවාරි මාසේ ඉවරයි. ජනවාරි මාසේ ගෙවුණේ අපින් මොනතරම් දේවල් උදුරගෙනද, නැත්නම් අපිට මොනතරම් දේවල් දීලාද කියන එක අද දෙවෙනි මාසෙ පළවෙනිදා අපි නිවැරදිව කල්පනා කරලා බලමු. ඉතින් කල්පනා කරන්න මේ වෙලාව නම් ගන්න එපා. අපි සූදානම් වෙන්නේ ඔබේ කිම්මන නිවන රන්සරේ සියහඬ ගුවන්විදුලි බොහොම ආදරයෙන් ඔබට තිලන කරන ආරාධනා මතු කීමේ ඇසිය විඳින්නයි. එහින්දා සූදානම් වෙමු ඔබේ හිතේ තියෙන හැමදාමත් ඔබට මිමිනෙන හින්දි ගීතේ සියහඬ ගුවන්විදුලියෙන් මේ මොහොතේ අහලා විඳගන්න. අහස පුරාම ඇහෙන ආදරවන්ත ගුවන්විදුලිය සියහඬ ගුවන්විදුලිය හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ ඔබේ මුහුණේ සුන්දරම සිනහව දකින්නයි. ඉතින් ප්‍රේමණීය හිතවතුනි හිතවතියනි, මේ ආරම්භ වෙන්නේ ආරාධනා මතු කීමේ ඇසිය. උත්තර ಭಾರತೀಯ ගීත අහනකොට, ඉන්දියානු සංගීතයට සවන් දෙනකොට සමහර ගීත තියෙනවා අපේ හිතේ කොතන හරි අපි ස්ථීර වශයෙන්ම පරිස්සම් කරලා පදිංචි කරගෙන ඉන්න ගීත. එහෙම ගීත සමහර චිත්‍රපටවල, එහෙම ගීත අපි මොන වැඩක් කර කර හිටියත්, මොන තරම් වැදගත් දෙයක් කර කර හිටියා වුණත් මේ ගීත කොහෙන් හරි අපට ඇහෙනකොට අපි නොදැනුවත්වම අනිත් සියලුම වැඩ පස්සේ කළා අපි ඒ ගීතයට සවන් දෙනවා. එහෙම අපට දැනුණු ගීත, දැනෙන ගීත උත්තර ಭಾರತೀಯ ගීත වෙන්නත් පුළුවන්, දමිළ ගීත වෙන්නත් පුළුවන්, සිංහල ගීත වෙන්නත් පුළුවන්, එහෙම තියෙනවා. ඉතින් අද ආරාධනා මතු කීමේ ඇසියේ පළවෙනි ගීතයේ විදිහට මම තෝරගත්තේ සාජන් චිත්‍රපටයේ ගීතයක්. මේ සාජන් චිත්‍රපටයේ ගීතයක් කිව්වහම ඔබට හැම ගීතයක්ම දැනෙනවනේ. ඉතින් ඒ විදිහෙම ඔබට හැමදාමත් හිතේ මිමිනන ගීතයක් තමයි දැන් අපි ආරාධනා මතු කීමේ ඇසියේ පළවෙනි ගීතයේ විදිහට අහන්නට සූදානම් වෙන්නේ. ඔබ දන්නවා අපට මතකයි සාජන් චිත්‍රපටය 1991 වසරේදී තිරගත වුණේ. චිත්‍රපටයේ රංගපෑවේ සංජය දත්, මාධුරි දීක්ෂිත් එක්ක සල්මාන් ඛාන්, සාජන් චිත්‍රපටයේ ගීත ගායනා කළේ කුමාර් සාන සමඟ අල්කා යාග්නික්. ඉතින් මේ ගීතය අහන්න මේ ආරාධනා මතු කීමේ ඇසියේ ප්‍රථම ගීතය ඔබට තිලන කරන අහස පුරාම ඇහෙන ආදරවන්තම සියහඬින්. මගේ හදවත මොන තරම් නම් උමතු වෙලාද, ඒ ඔබට ප්‍රේම කරනවා. එහෙත් ඔබ මා ඉදිරියට පැමිණෙනකොට කිසිවක් නොපවසා හදවත නිහඬ වෙනවා. मेरा दिल भी कितना पागल है, ये प्यार तो तुमसे करता है. मेरा दिल भी कितना पागल है, ये प्यार तो तुमसे करता है. पर सामने जब तुम आते हो, पर सामने जब तुम आते हो, कुछ भी कहने से डरता है. ओ मेरे साजन 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 मेरे साजन, मेरा दिल भी कितना पागल है, ये प्यार तो तुमसे करता है. मेरा दिल भी कितना पागल है, ये प्यार तो तुमसे करता है.
इसको समझाता हूँ, कितना इसको बहलाता हूँ, कितना इसको समझाता हूँ, कितना इसको बहलाता हूँ। नादान है कुछ ना समझता है, दिन रात ये आहें भरता है। උත්තර භාරතීය රංගන ශිල්පීන් ශිල්පිනියන් ඔවුන්ගේ වියෝවෙන් පසුව වුණත් හින්දි සිනමා රසික රසිකාවියන්ගේ හදවතේ හැමදාමත් ජීවත් වෙනවා. ඉන්දිය සිනමාලෝලින්ගේ පමණක් නෙවෙයි, ශ්‍රී ලංකාවේ හින්දි සිනමාලෝලින්ගේත් හැමදාමත් හදවතේ ජීවත් වෙනවා මේ කලකට පෙර ඉන්දියානු සිනමාව දිග්විජය කළ රංගන ශිල්පීන් ශිල්පිනියන්. සදානා සිවදාශිනී කියලා කියන්නේ ඒ විදිහට ඉන්දියාව ඉන්දියානු සිනමාව ජයගත් රංගන ශිල්පිනිය. පසුගිය වසරේදී ආ ජීවිතින් සමුගත්තා. ඒ වන විට එතුමියට වයස අවුරුදු 75ක් හෝ ඊට ආසන්න වයසක ඇහිදී මගේ මතකෙ නිවැරදි නම් බොහොම සුන්දර හිනාවක් හිමි අපූර්ව රංගන ශිල්පිනිය හැමදාමත් හැමෝගෙම හදවතේ ජීවත් වෙන්නට පුළුවන් විදිහේ රංගනයන් බොහොමයක් ඉදිරිපත් කළ ඒ අමරණීය රංගන ශිල්පිනිය රංගපෑ ඒ පූල්දෝමාලි චිත්‍රපටයේ ගීතයක් තමයි ප්‍රේමණීය හිතවතුනි හිතවතියනි ආරාධනා මදුගේ මියසින් අපි දැන් අහන්නට සූදානම් වෙන්නේ. ඒ පූල්දෝමාලි චිත්‍රපටයේ 1969 වසරේදී තිරගත වුණේ සංජය කාන් එක්ක සදානා සිවදාසිනී මේ චිත්‍රපටයේ රංගපෑව ආශා බන්ස්ලි තමයි මේ ගීතය ගායනා කරන්නේ.
බලන්න මේ රූපරාම ඔබට මතකයිද කියලා. මගේ පෙම්වත, ඔබේ ආදරයෙන් මට මාව අහිමිව ගියා. දැන් ඉතින් කමක් නැහැ. ඒක එහෙම වුණාවේ. ඒක එහෙම වෙන්නට ආරිමු. මේ මැදීම කිසිම දවසක නොබිඳින් වෙත. ඔබේ කිමන නිවන රන්සුරය සියානු ගානදිලිය ඔබට සෙනෙහසෙන් තිලන කරන ආරාධනා මතු කීමේ අසියත් එක්කයි ප්‍රේමණීය හිතවතුනි හිතවතියනි ඔබ මේ මොහොතේ එකතු වෙලා ඉන්නේ. රන්දීර් කපූර් සහ බිබීතා කියලා කියන්නේ සැබෑ ජීවිතේත් අඹු සැමීවලක්. අපි ආදරය කරන කරිෂ්මා කපූර් සහ කරීනා කපූර් කියන්නේ ඔවුන් යුවලගේ දරුවන්. ඉතින් මේ රන්දීර් කපූර් සහ බිබීතා රඟපෑ කල් ආජ් ඔර් කල් චිත්‍රපටයේ ගීතයක් තමයි දැන් ඔබ වෙනුවෙන් මම තෝරගෙන තියෙන්නේ. 1971 වසරදි තමයි ඉන්දියාවේ මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. ගීතය ගායනා කරන්නේ කිෂෝර් කුමාර් එක්ක ආචා බොස්ලේ.
ඔයා මේ ආවෙ මොකටද? ඔයා නිතින් කතා කළේ. ඒකයි මං ආවේ. මේ ඔයාට තියෙන වැඩේ කියන්නකෝ. බෑ. ඉස්සර වෙලා ඔයා ටිකක් කිනාවෙන්නකෝ. ඊට පස්සේ මං කියන්නම්. आप यहाँ आए इसलिए, आज आपने बुलाया इसलिए, आए हैं तो काम भी बताइए, ना ना पहले जरा आप मुस्कुराइए, मुस्कुराने की न कोई बात है, आज देखिए तो क्या हसीन रात है, ओह काम तो बताइए बताइए, ना 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 पहले जरा आप मुस्कुराइए, आप यहाँ आए इसलिए तेरी आकर रोज तड़पाती है सचमुच अपना बना लो हाथ जरा थाम लो बार बार पूछो ना दिल से भी काम लो काम तो बताओ काम सीधा साधा है बोलो बोलो आज लेना एक वादा है क्या आजा आजा शादी का इरादा है क्या? शादी का इरादा है शादी और तुमसे शादी का इरादा है शादी ना बाबा ना मगर क्यों शादी तो बर्बादी है क्या कहती हो जाती आजादी है नहीं नहीं बाबा सुनो तो मोना सुनो तो सुनो तो आए इसलिए आपने बुलाया इसलिए आए हैं तो काम भी बताइए पहले जरा आप मुस्कुराइए पहले जरा आप मुस्कुराइए सियाहंद कोई बात है देखिए तो क्या हसीन रात है ओ
काम को बताइए बताइए। पहले जरा आप मुस्कुराइए। आप यहाँ आए किस लिए? मैंने कहा काम तो बताइए। काम? हाँ। काम सीधा साधा है, लेना एक वादा है। अच्छा, प्यार तो निभाओगे? निभाऊंगा। भूल तो ना जाओगे? ना भूलूंगा। डोली लेके आओगे? आऊंगा। शादी भी रचाओगे? रचाऊंगा। सिनेमा दिखाओगे? दिखाऊंगा। खाना भी पकाओगे? पकाऊंगा। बच्चे भी खिलाओगे? खिलाऊंगा। रोज ना सताओगे? कभी नहीं। फिर तो हम तुम्हारे हैं। අහස පුරා ඇහෙන සියාඬ කෝණ දිලිය ඔබට තිළිණ කරන උත්තර භාරතීය සප්ත සුර අතරේ හිඟුණ මధుරමය හද ගැස්ම ආරාධනා මතු කීමේ ඇසිය අපි අද පළමු වෙන ගීතේ විදිහට වින්නේ සාජන් චිත්‍රපටි 1991 වසර දිගටම සාජන් චිත්‍රපටි ගීතයක්නේ. දැන් අහන්නට සූදානම් වෙන්නේ 1991 වසරදිම තිරගත වුණු චිත්‍රපටයක ගීතයක්. විශේෂත්වය වෙන්නේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ සල්මාන් ඛාන්. පත්තර් කේ පුල් චිත්‍රපටයේ රඟපෑවේ සල්මාන් ඛාන් එක්ක රවී නාතන්දන. මේ 1991 කියලා කියන්නේ සල්මාන් ඛාන් ගේ වාසනාවේ වසර කියලා කිව්වොත් නිවැරදි. සාජන් චිත්‍රපටය හරහා ඔහු විශාල ජනප්‍රියත්වයක් හිමි කරගත්තා. වර්තමානයේ වගේ නෙවෙයි, ඒ එවකට සල්මාන් ඛාන් කියන්නේ බොහොම කෙට්ටු සිරුරක් හිමි තරුණයෙක්නේ. හැබැයි අද වෙනතෙක් ඔහු ලබා ගත් ජනප්‍රියත්වය කිසිම විදිහකින් අඩුපාඩුවක් නම් වෙලා නැහැනේ. සල්මාන් ඛාන් කිව්වම ඔහුට ආදරය කරන තරුණ තරුණියන් ගණන් කරන්නට බැරි තරම් ලෝකයේ පුරාම ඉන්නවා. තරුණ තරුණියන් පමණක් කියලා කිව්වොත් ඇත්තටම වැරදි. සල්මාන් ඛාන්ට ආදරය කරන රසික රසිකාවියන් කිසිම වයස් ભેදයකින් තොරව හඳුන්වන්නට පුළුවන්. ඔහුට ආදරය කරන්නට අනන්තවත් හේතු තියෙන බව හින්දි සිනමාවත් එක්කම ගැටලා ඉඳ රසික රසිකාවියන් පමණයි හරියටම දන්නේ. රවී නතන්දන් ගැන කියන්න තියෙනෙත් ඒ විදිහම දේවල් තමයි. ඇය අද වෙන විට රංගනයෙන් බොහෝ දුරට ඇත්තලා හිටිය වුණත් පසුගිය වසරදී මාම් නමින් අලුත්ම චිත්‍රපටයකින් එව නැවතත් කරලියට පිවිසිය. චිත්‍රපටය තවම මමත් නම් නැරඹුවේ නැහැ, සමහර විට ඔබ නැරඹලා ඇති. රවී නතන්දන් කියලා කියන්නේ ඔබට මතකයිනේ මොහරා චිත්‍රපටයේගේ රංගනය තු චීස් බඩි හේ මස්ත මස්ත ගීතයට අපූර්ව රංගනයක් ඉදිරිපත් කළා. ඒ හරහත් ඇයි බොහොම ජනප්‍රියත්වයක් ලබා ගත්තා හැමෝගම හදවතේ ජීවත් වෙන්න පුළුවන් විදිහට. ඉතින් අපි පත්තර් කේ පොල් චිත්‍රපටයේ මේ අපූර්ව ගීතයත් ආරාධනා මදුගේ මියසියෙන් විඳිමු. ගීතය ගායනා කරන්නේ ලතා මංගেশකාර එක්ක එස්.පි. බාලසුබ්‍රමණියම්. जो देखते ही प्यार हुआ जिंदगी में पहली बार हुआ, तुम
से जो देखते ही प्यार हुआ, जिंदगी में पहली बार हुआ। तुम इतने दिन थी कहाँ, मैं ढूंढता ही रहा। कहाँ? कभी लिंकिंग रोड, कभी वार्डन रोड, कभी कैडल रोड, कभी पेडर रोड। तुमसे जो देखते ही प्यार हुआ, जिंदगी में पहली बार हुआ। तुम इतने दिल थी कहाँ, मैं ढूंढता ही रहा। कहाँ? कभी लिंकिंग रोड, कभी वार्डन रोड, कभी कैडल रोड, कभी पेडर रोड। ඔයාව දැකපු මුල්ම දවසේ මට ඔයා ගැන හරි ආදරයක් හිතුණා. ජීවිතේ පළවෙනි වතාවටයි මගේ හිතට එහෙම වුණේ. මට හිතාගන්න බෑ. ඔහු මට හිතාගන්න බෑ මෙච්චර දවස් ඔයා කොහෙද හිටියේ කියලා. මම කොහේ නම් ඔයාව හෙව්වද? වෙලාවකට ලින්කින් පාරේ, තව වෙලාවකට වෝඩන් පාරේ, ඇයි කොඩල් පාරේ, තව පේදර් පාරෙත් මං ඔයාව හෙව්වා. ඔන්න අද තමයි මට ඔයාව හම්බුනේ. कभी टर्नर रोड, कभी कार्टर रोड, कभी चर्नी रोड, कभी आर्थर रोड। इकरार हुआ। चलते हैं दोनों वहां,
සිය හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ ආරාධනා මදුකී මියසෙන් අපි මීළඟට අහන්නට සූදානම් වෙන්නේ 2000 වසරේදී තිරගත වුණු දඩකන් චිත්‍රපටයේ ගීතයක්. මේ චිත්‍රපටයේ ගීතයක් මිට කලින් ආරාධනා මදුකී මියසෙන් අපි වින්දා කියන මතකේ නම් මට නැහැ. සමහර විට ඔබට මතක ඇති අපි කලින් සතියක මේ චිත්‍රපටයේ ගීතයක් වින්දාද කියන කාරණේ. මගේ මතකයේ නිවැරදි නම් අපි මේ ප්‍රථම වතාවට තමයි දඩකන් චිත්‍රපටයේ ගීතයක් විඳින්නට සූදානම් වෙන්නේ. මේ චිත්‍රපටයේ රඟපෑවා ශිල්පා ශෙට්ටි, සුනිල් ශෙට්ටි, අක්ෂේ කුමාර්. ගීත ගායනා කරන්නේ කුමාර් සානු, උදිත් නාරායන් එක්ක අල්කා යාග්නික්. උත්තර ಭಾರತೀಯ හින්දි ගීත ඔබට තිලින කරනකොට මේ ගීත තෝරනකොට මම වැඩිපුරම කැමැත්තෙන් තෝරගත්තු ගීතයක් හැටියට මේ ගීතය හඳුන්වන්න පුළුවන්. මගේ හදවත මෙන්න මේ ටික ඔබට කියනවා. මම ඔබ ගැන ආදරයෙන් බැඳිලා. ඔව් මගේ පණ, මගේ ආදරවන්තිය, මා විශ්වාස කරන්න. මම කොයි තරම් නම් නොසන්සුන් වෙලාද. ඔබත් ඒ තරමට නොසන්සුන් වුණොත් මං හිතනවා එක තමයි ආදරය කියන්නේ. मोहब्बत हो गई है तुमसे मेरी जान मेरे दिल भर मेरा ऐतबार कर लो जितना बेकरार हूँ मैं खुद को बेकरार कर लो मेरी धड़कनों को समझो तुम भी मुझसे प्यार कर लो दिल ने ये कहा है दिल से मोहब्बत हो गई है तुमसे मेरी जान मेरे दिल भर मेरा ऐतबार कर लो जितना बेकरार हूँ मैं खुद को बेकरार कर लो मेरी धड़कनों को समझो तुम भी मुझसे प्यार कर लो दिल ने ये कहा है दिल से मोहब्बत हो गई है तुमसे चांद तारों को तोड़ लाऊंगा मैं इन हवाओं को इन घटाओं को मोड़ लाऊंगा मैं हो तुम जो कह दो तो चांद तारों को तोड़ लाऊंगा मैं इन हवाओं को इन घटाओं को मोड़ लाऊंगा मैं चार कर लो जितना बेकरार हूँ मैं खुद को बेकरार कर लो मेरी धड़कनों को समझो तुम भी मुझसे प्यार कर लो दिल ने ये कहा है दिल से मोहब्बत हो गई है तुमसे
පුරාම ඇහෙන ආදරණීයම ගුවන්විදුලි සියහඬ ගුවන්විදුලි ආරාධනා මද කී ඔබට තිලින කරන්නේ මහත් ආදරයෙන් සතුටින්. දෝ කල්යාණ චිත්‍රපටයේ 1968 වසරේදී තිරගත වුණේ මේ චිත්‍රපටයේ අපූර්ව ගීතයක් අහපු මාලා සිංහායක බිස්වජීත් තමයි චිත්‍රපටයේ ප්‍රධාන රළුලිලිවල වුණේ. ලතා මංගেশකාර එක්ක මොහමඩ් රෆි මේ ගීතය ගායනා කරනවා. ගැන කලකිරීමෙන් දින්නේ මං ඒ ගැන මොනවත්ම කියන්නේ නැහැ. ඒ ගැන මොනවත්ම හිතන්නේ නැහැ. මගෙන් වරදක් වුණා නම් මට සමාව වෙන්න. ওই විදිහට ඔයා මාව දකින්නේ ඇයි? ඔයා කරපු වැරද්දම ඔයාට දඬුවම් දෙවි.
අහස පුරා ඇහෙන ඔබේ හඬ මේ ගීතය තාකත් චිත්‍රපටයෙන් 1995 දී තිරගත වුණේ කාජල් එක්ක විකාශ් බල්හා චිත්‍රපටයේ රඟපෑව කුමාර සානු සහ පූර්ණිමා තමයි මේ ගීතය ගායනා කරන්නේ. දහසක් දෙනා මම දැක්කා. ඒත් මම තෝරගත්ත නම් ඔයා මට කියන්නකෝ. ඔයාගේ හිතේ තියෙන ආශාවල් මොනවද කියලා. මං හිතනවා මගේ හදවත ඒවට සවන් දේවි කියලා. hunhunare hunhuna hunhunare hunhuna hunhunare hunhuna hunhunare hunhuna hunhunare hunhuna hunhunare hunhuna dekha hazaron ko pyar ke liye tujhko chuna hunhunare
चुना ඉන්දියානු සිනමාවේ කපූර් පවුල ගත්තහම කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා හිතාගන්න බැරි විදිහේ චරිත ගණනාවක් මේ කපූර් පවුලේ තියෙනවානේ. අතීතයත් එක්ක ගත්තහම වර්තමානයේ ඒ වගේම අනාගතයේත් අපිට දකින්න පුළුවන්. කපූර් කියලා කියන්නේ ඉන්දි සිනමාව අත නොහරින පරම්පරාවක්. මේ කපූර්ලා හැම කෙනෙක්ම බොහොම ප්‍රියමනාපයි, සුන්දරයි. බලංගින ආස විදිහේ එක්කෙනෙකුට එක්කෙනෙක්ගේ විශේෂ ලක්ෂණ තියෙනවා. හැබැයි අතීතයේ කපූර්ලා ගත්තාම හැමෝම කිව්වේ මේ කපූර් පවුලේ ලස්සනම කපූර් තමයි ශෂි කපූර් කියලා. එහෙම කියන්නට හේතු තියෙනට ඇති. අපිට උනත් අතීතයේ සිනමාව ගැන විමසලා බලනකොට, ඒ චිත්‍රපට නරඹනකොට, ඒ ගීත නරඹනකොට අපිටත් එහෙම හිතනා නේද? ලස්සනම කපූර් ශෂි කපූර් කියලා. ඒ කොහොම වුණත් ආරාධනා මදුගී මියසියෙන් අපි අහමු මේ ලස්සනම කපූර් රංගනයෙන් දායක වුණු ප්‍යාර් කා මෝසම් චිත්‍රපටයේ ගීතයක්. මේ චිත්‍රපටයේ ලස්සනම කපූර් එක්ක රඟපෑව ලස්සනම රංගන ශිල්පිනියක් ආශා පාරෙක්. ගීතය ගායනා කරන්නේ මොහමඩ් රෆි. 1969 දී තමයි ප්‍යාර් කා මෝසම් චිත්‍රපටයේ තිරගත වුණේ. ඉතින් මේ ලස්සනම කපූර් එක්ක ලස්සනම ආශා පාරේක රඟපාන ලස්සනම චිත්‍රපටියේ ලස්සනම ගීතයක් ආරාධනා මදුගී මියසින් අපි විඳිමු. दुनिया में आके कुछ न फिर चाह कभी तुमको चाह के तुम बिन जाऊं कहां के दुनिया में आके कुछ न फिर चाह कभी तुमको चाह के तुम बिन हा 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 न फिर चाह कभी तुमको चाह के तुम बिन इतनी अकेली सी पहले ही यही दुनिया नजर जो मिलाई बस गई दुनिया दिल को मिली जो तुम्हारी लगन दिए जल गए मेरी आह से तुम बिन जाऊं कहां तुम बिन जाऊं कहां के दुनिया में आके कुछ न फिर चाह कभी तुमको
ගීතයත් සමගින් ප්‍රේමණීය හිතවතුනි හිතවතියනි අද දවසේ ආරාධනා මද කීමියන්සිය වෙනුවෙන් වෙන්මනු කාලය අවසන් වෙනවා. සූදානම් වෙන්නේ අදත් ඔබේ නිවහනෙන් සෙනෙහසින් සමුගෙන යන්න. යළි ලබන බ්‍රහස්පතින්ද ආරාධනා මද කීමියසෙන් අපි මුණ ගැහෙනවා අද වගේම සෙනෙහසින් ආදරයෙන් ආනන්දයෙන්. ඉතින් එනිසා අදට මේ මොහොතේ මට සම දෙන්න ඔබ කැමැතිම ඔබ ප්‍රියකරන හින්දි ගීතත් එක්ක ඊළඟ සතිය බ්‍රහස්පතින්ද හරියටම ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9ට යුරෝපා වේලාවෙන් රාත්‍රී 10ට සියහඬ සුසර කරගන්න අපි අනිවාර්යයෙන්ම මුණ ගැහෙනවා. ඉතින් යන්න කලින් ප්‍රාර්ථනා කරන්නම් ඔබේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා. අලුත් මාසේ සතරෙන් ගත කරන්න ඉඩ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තක්ෂිලා දිල් රුක්ෂි සුදේශ් කරුණාතිලකත් එක්ක මම ඔබේ ආදරණීය තාරා. සුබරාත්‍රියක්. අයිබෝන් ගිමන නිවන රන් ස්වරය සියහට 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 ඒ ඔබේ හඬයි මේ සිය හඬයි සියහඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය Dear Hunter.